මෙල සූත්‍රය මත පදනම්ව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සිදු කරන ජලගාස්තු සංශෝධන යටතේ කාණ්ඩ කිහිපයක් සඳහා ගාස්තු අඩු වී තිබෙනවා. සැමදා සමහන් සැමදා සුවෙන්. ඊට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ ජල පරිභෝගිකයින් සඳහා ජලගාස්තු 7%කින් අඩුවන බවයි. ගෘහස්ථ කාණ්ඩයේ එකක බිඳුවේ සිට 5 දක්වා පරිහරණ ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩු කර ඇති අතර ඒකක 76 සිට 100 අතර ඒකකයක් සඳහා අය කරන පරිහරණ ගාස්තුව රුපියල් 270 සිට 250ක් දක්වා රුපියල් 20කින් අඩු කර තිබෙනවා. රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් සහ රජයේ අනුමත පුණ්‍යාතර යන කාණ්ඩයේ සියලු පරිහරණ එකක සඳහා රුපියල් 60ක් පැවති අය කළ ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55ක්. මේ අතර රජයේ රෝහල් කාණ්ඩයේ සියලු පරිහරණ එකක සඳහා රුපියල් 100ක් පැවති අය කිරීමේ ගාස්තුව රුපියල් 5කින් අඩු කර ඇති අතර නව අය කිරීම වන්නේ රුපියල් 95ක්. කෙසේ වෙතත් මෙම ජලගාස්තු සංශෝධනය පරිහරණ ගාස්තු සඳහා පමණක් අදාළ වන අතර මාසික සේවා ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු වන්නේ නැහැ. ජලගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පරිභෝගිකයන් මෙලෙස අදහස් පළ කළා. රුපියල් 10ක් නම් අඩු වෙලා මදි. ඔයිට වැඩි ටිකක් අඩු වෙන්න ඕනේ. රුපියල් 10කින් අඩු කළා කියන්නේ නිකන් සොච්චමක් වගේ. මේ දවස්වල ඉතින් රුපියල් 10ක කිසිම වටිනාකමක්වත් නැහැ. අතුරුපුර අඩු කරන එක නම් උලක් හොඳයි. අනිත්ුවත් පාරුභෝගික අත්‍යවශ්‍ය දේවල් අඩු කරනවා නම් ජන්දේ හින්දා පොඩ අඩු කරා. නෝක රංගපෑමක් කරනවා. ආයේ රංගපෑම ඉවර කරනවා. අන්න ඒකයි වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.